ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ලීට්‍රෝ ගෑස් ඉතිහාසගත මිලකින් වැඩි කරයි 12.5 රුපියල් 2185කින් ඉහළ දමයි මම ඉවත් වෙන්නේ නැහැ පුළුවන් නම් මාව අයින් කරන්න කාටවත් බයෙන් යන්නෙත් නැහැ අගමැති අවධාරණය කරයි ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් මහනුවර සිට සමගිය පාගමන අරඹයි ගාලු මෝදර ජන අරගලයට අදට දින 18ක් ගෝඨාගමට නුදුරින් ඇරඹී මයිනා ගෝගම චීන ඉන්දියානු දත් 32 අතරේ ශ්‍රී ලංකානු දිව සහ IMF ජනතා හඬට වෙට්ටු දමන මැති ඇමතිවරු රටේ අගනගරයේ තුල පොල් සම්බෝලයක් හදාගන්න බැරුව හඬා වැටෙන ජීවිත සාරා ජස්මින්ගේ මృత ශරීරයේ කොටස් ගොඩ ගැනීමට අවසර විදුලි බිලත් අද හෙට නැගීද ප්‍රථමයෙන් දේශීය පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ 12.5 ලීටරෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860 දක්වා ඉහළ දමා තිබෙනවා අද මධ්‍යම රාත්‍රියේ සිට ලීටරෝ ගෑස් මිල ඉහළ දැමීමට ලීටරෝ සමාගම තීරණය කර තිබෙනවා ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් පැවතියේ රුපියල් 2675කට වන අතර රුපියල් 2185කින් එම ගෑස් සිලින්ඩරයක මිල වැඩි වී තිබෙනවා ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 4860ක් ලෙසයි එමෙන්ම කිලෝ 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පැවතියේ රුපියල් 1071ක් ලෙස වන අතර රුපියල් 874කින් එහි මිල වැඩි වී තිබෙනවා ඒ අනුව එම ගෑස් සිලින්ඩරේ නව මිල දැක්වෙන්නේ රුපියල් 1945ක් ලෙසයි. එමෙන්ම කිලෝ 2.3 ගෑස් සිලින්ඩරයක් පැවතියේ රුපියල් 506කට වන අතර රුපියල් 404කින් එම ගෑස් සිලින්ඩරයේද වැඩි වී තිබෙනවා. ඒ අනුව එම ගෑස් සිලින්ඩරේ නව මිල දැක්වෙන්නේ රුපියල් 910ක් ලෙසයි. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වූ අතර එය 100%කින් ඉහළ යන බවට මාධ්‍ය වාර්තා පළ වුණා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජනෝපයෝගිතා කොමිසම අවසර ලබා දී ඇති බවයි. නමුත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබී නැති බවයි එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ. මේ අතර ඒ පිළිබඳව අද මහජනෝපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. විදුලි බිල වැඩි කිරීම සඳහා මෙතෙක්කල් අද වෙනකන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව කිසිම අවසරයක් ලබා දීලා නැහැ. අපි ඒක කවදාවත් ඕවර්නයිට් විධායකට ඕන පිළිවෙලකටත් විශේෂ බාර ඇමතිවරයාට ඕන ක්‍රමයටවත් ලේකම්වරයාට ඕන ක්‍රමයටවත් මේක සිදු වෙන්නේ නැහැ. ඒ පිළිබඳ පාරිභෝගිකයන්ද මහජනතාවට කිසිම බයක් සැකක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ අතර ඉන්ධන අර්බුදයේ හේතුවෙන්ද රට පුරා තවමත් පෝලිම්. පසුගිය දා මෙරටට පැමිණි දැවිතෙල් නෞකාවේ ඇති දැවිතෙල් මේවන විට සපුගස්කන්ධ පිරිපහදුවට ලැබී තිබෙනවා. එම දැවිතෙල් පිරිපහදු කර බෙදා හැරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. මේ අතර 2022 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට ඊයේ දින රැසූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. තෝරාගත් ශේෂ්ත්‍ර සඳහා ඔවුන්ට අවශ්‍ය පරිදි ඉන්ධන ප්‍රමාණ තනි තනිව ආනයනය කර භාවිත කිරීමට හැකිවන පරිදි බලපත්‍රයක් ලබා දීමටයි මෙමගින් ඉඩ සැලසෙන්නේ. එය IOC සමාගමට මෙරට ඉන්ධන ඒකාධිකාරිය ලබා දීමේ තීරණයක් බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිතිය පවසන්නේ. මේක පැහැදිලිව තියෙනවා 2002 අංක 33 දරන ඛනිජ තෙල් පනත අක්‍රියයි. ඒක අක්‍රිය උනේ 2004. දැන් සංශෝධන පනත් නැහැ. ශේෂ විධිවිධාන පනතකුත් නැහැ. දැන් තියෙන්නේ තනි ඛනිජ තෙල් පනතයි. මේක කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගන්න බෑ. පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕනි. අද මේ ආණ්ඩුව 2024 ජනවාරි 20 ඉවර වෙන්න තියෙන ගිවිසුම දීර්ඝ කරමි. ඉන්දියාවට ඉතුරු බලයක් දීලා සමස්ත ඉන්ධන ඒකාධිකාරියම ඉන්දියාවට පවරලා විදුලි බලයි ඉන්ධනයි දෙකේම බලය ඉන්දියාවට තවත් 115ක් සිනෝපෙක් කියන චීන සමාගමට හම්බන්තොටින් අක්කර 15ක් ඉදි වෙන ටැංකිය අංගණෙත් එක්ක දෙන්න යනවා. මෙන්න මේ දූෂිත කැබිනට් මණ්ඩල පත්‍රිකාව වහාම ඉවත් කළ යුතුයි. මේ අතර ඉන්ධන අර්බුදය නිසා හටගත් විදුලි කප්පාදුව
අදත් ක්‍රියාත්මකයි. අද විදුලි කප්පාදුව පැය 3යි මිනිත්තු 20ක් බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශව කළේ. මේ අතර 2009 අංක 20 දරන ලංකා විදුලි බල පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශන ලැබී තිබෙනවා. ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා. තමන් ඉල්ලා අස්වන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කිසිවෙකුටත් බයේ දුවන්නේ නැති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ අද රජයේ මැති අමතිවරුන් සහ පළාත් සභා මන්ත්‍රී සංසදය අතර පැවති සාකච්ඡාවකට එක් වෙමින්. වසංගතය තවමත් ලෝකයේ තුරන් නූනක්. අපිට කුයිත් වසංගතයෙන් මිය යන මිනිස් ජීවිත ගණන අද වෙනකොට බේරා ගන්න හැකියාව තිබිලා තියෙනවා. ඒ අය අද අපිට එරෙහි විරෝධතාවල නිරත වෙනවා. වෙන්න පුළුවන්. රට තුළ ආර්ථික අර්බුදයක් තිබෙන බව රහසක් නෙවෙයි. ඉන්ධන, ගෑස්, විදුලිය, ඖෂධ, අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින බාධාමින්, ඒ වෙනුවෙන් පවතින දිගු පෝලිම් ක්‍රමය මම දන්නවා ඔබට මිනිසුන්ට උත්තර දෙන්න වෙලා තියෙනවා. ඒක අපි මහම නතර කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල දැනටමත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ක්‍රියාත්මක කරමින් සිටිනවා. තව කෙනෙකුගෙන් අතින් මේ වගකීම් ඉටුවෙන තුරු බලා සිටි නැතිව අපි එහෙම කරපු එකේ දිග බලල බැං හොඳනවා අපිට තේරෙනවා. එනිසා ඔබ අපි එක් වෙලා පළමුවෙන්ම මේ රටේ දින මේ පෝලිං යුගය මතන්න කටයුතු කරලා කෙටි කාලයක් තුළ කරන්න පුළුවන් වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ. කිසිම හිඟකින් තොරව ඉන්ධන දෙන්න පුළුවන් කියන විශ්වාසය අපි ජනතාවට දෙන්න ඕන. විදුලිය කප්පාදුව ගත්තත් මිනිත්තුව හරි විදුලි කප්පාදුව අඩු කරන්න අපිට පහුගිය කාලේ හැකි වුණා. බකින් දැන් ගෑස් ප්‍රශ්නෙත් අපිට සතියක් කීපයක් තුළ විසඳන්න පුළුවන්. මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සොයාගෙන ඇවිත් අපි ඊළඟ භාණ්ඩ බිල පාලනය කරන එහෙම නැත්නම් අඩු කරන සාකච්ඡාව ආරම්භ කරන්න ඕන. අපිට නම් චෝදනා කරන එක අද ඊයේ පටන් ගත් එකක් නෙවෙයිනේ. එක එක කාලේ එක එක චෝදනා. සමහරු කියන්න පටන් ගත්තා ඒ දවස්වල ඇමරිකාවේ, එංගලන්තේ, අප්‍රිකාවේ ඔය හැමතැනම ඉඩම් අක්කර ගණන් තියෙනවා කියලා. වතු ආයවන් තියෙනවා කියලා. ගෙවල් හදලා තියෙනවා කියලා. මේ ඉතින් ඒකට ආවට පස්සේ බලේට පසුගිය අවුරුදු පහකේ කටි හිටියන්නේ. අපි කිව්වා මේවා බල ගෙනල්ලා නඩු දාන්න මේවා ගන්න තියෙනවා නම්. හැබැයි ඉතින් ඒවා කරන්න නැතු ඉඳලා අපිට බැන බැන ඉන්නවා. අපි මේ රටට වැඩ කරා. ඒක ඇත්ත. ඒක තමයි වරදක් වශයෙන් උන්ට පේන්නේ. අපි යුද්ධය නිම කළා. හැබැයි අපි යුද්ධය ඉවර කරයි කියලා ඒ මත අපේ දේශපාලනය කරන්න ගියෙත් නැහැ. ඒ යුද්ධ වෙලාවේ අපෙන් ගන්න බැරි වුණු වාඩුව අද ගන්න කියලා පෙළ ගැසුණු පිරිසක් අද ගෝල් ෆීස් එකට ඇවිල්ලා ඉන්න බව මතක තියාගන්න. අපි ප්‍රශ්නයක් විසඳන්න ඕන සාකච්ඡා මාර්ගයෙන්. ගෝල් ෆේස් එකට ආපු කණ්ඩායම් වලටත් ඔවුන් නියෝජනය කරන නායකයන්ට අපි එන්න කිව්වා. අපි සාකච්ඡා කරමු කිව්වා. අපි විරුද්ධ ආරාධනාවක් කළා. අදත් ඒ ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ අපි එක ආණ්ඩුවක් හදන්න අමාත්‍ය වගකීම් දරන්න කියලා විරුද්ධ පක්ෂයටත් ඒ මන්ත්‍රීවරුන්ටත් අපි ආරාධනා කළා. මේව දිනේෂ් ඔවුන්ට අවශ්‍ය රටහදන එක නම් පිට එකතු වෙලා වැඩ කරමු කියලා කිව්වා. ඒ අවස්ථා මගහැරලා මාධ්‍ය ඉදිරියට ඇවිත් අපි රටට ආදරේ කියන අයද ඇත්තටම රටට ආදරේ කියලා අපි දහන්න වෙලා තියෙනවා. අපිට විරෝධතාකරුවන් සමග ගැටුමක් නැහැ. හැබැයි මේ වෙලාවේ සමහර පිරිසක් ඉන්නවා අපේ රටට උදව් කරන්න එපා කියලා. අපි සාකච්ඡා කරන මුල්‍ය ආයතන වලට මිතුරු රටවල් වලට විවිධ බලපෑම් කරනවා. අන්තර් මුල්‍යාර මුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධාන වගේම මිත්‍ර රටවල් අපිට මේ වෙලාවේ උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට උගා මේ ප්‍රශ්න මේ කෙටි කාලයක් තුළ විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. තමුන්නාන්සේලා ඉතිල්ලිමක් ළමට අස් වෙන්න එපා කියලා. නෑ මං අස් වෙන්නේ නෑ, බය වෙන්න. ඉතින් ඒකින්ද අස් කරන්න පුළුවන් අස් වෙන්නේ නෑ. අස් වෙන්නේ නෑ. කිසි විටක කාටවත් බය දාලා දුවන්නෙත් නෑ. අද ගාලු මුද්‍ර උද්ඝෝෂණය ජර්මානු නැගිටීම සිහිපත් කරන බව ජර්මානු තානාපති හොල්ග සුබට් මහතා පවසනවා. එසේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් පැවැත්වෙන ගාලු මුද්‍ර විරෝධතාවයට අදට දින 18ක් අරගලයට සහාය දෙමින් ඊයේ රාත්‍රියේදීත් විශාල පිරිසක් ගාලු මුද්‍ර පිටියට පැමිණ සිටියා. ජේතා 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 ජේ
අපි කොහොමද මේක කරන්නේ අපේ ජීවිතයේ තියෙන වේදනාව අපේ හිතේ තියෙන බර අපි කාටද කියන්නේ මේ අතර ගාලුමෝදර පිටියේ සාමකාමී ලෙස සිදු කරන අරගලය ගැන ඉතා සතුටු වන බව ජර්මානු තානාපති හොල්ගර් සුබට් මහතා ට්විටර් සටහනක් තබමින් පවසනවා. නිදහසට ඇති අයිතිය මින් ඉතා හොඳින් ප්‍රගුණ වන අතර 1989 ජර්මානු නැගිටීම යළි සිහිපත් වන බවයි එහි දැක්වෙන්නේ. පසුගිය 24 වනදා කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක මාර්ග බාධක දැමීමෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ලංකා ජනතා පක්ෂය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අතර අරලියකහ මන්දිරයේ ඉදිරිපිට පෙරේදා දින සිට උද්ඝෝෂකීන් රැඳී සිටිනවා. මෙම උද්ඝෝෂණ ක්‍රියාවලියේ නිරත පිටිස් හේතුවෙන් මහජන පීඩාවක් උද්ගතව ඇති බව පොලිසිය ඊයේ අධිකරණයටද කරුණු වාර්තා කළා. එබැවින් ඒ වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මහජන පීඩාවක් පිළිබඳ සිද්ධියක් හටගත්තේ නම් පොලිස් බලතර ප්‍රකාරව කටයුතු කරන ලෙසයි අධිකරණය පොලිසියට දැනුම් දුන්නේ. අනතුරුව අද මයිනාගෝ ගම අරලියගහ මන්දිරයේ ඉදිරිපිටදී විවෘත කෙරුණා. ගෝටා ගෝහෝම් අරගලය දැන් තුන්වන සතියටද ආසන්න වෙමින් පවතිනවා. පක්ෂ භේදයක් නැතිව ආරම්භ කළ මේ අරගලය අද රටපුරාම ව්‍යාප්ත වී අවසන්. මේ අරගලය නිසා ඇත්තටම ආණ්ඩුවට අඩියක් නෙවෙයි අඩි දෙකක් පසුපසට යන්නට වුණා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ අරගලය නිවැරදි ලෙස කියවන්නේ නැති බව කිව යුතුයි. බොහෝ පක්ෂ හුදෙක් බලය ලබා ගැනීම සඳහා විවිධ ජිල්මාට්දාමින් ඉන්නවා. ජනාධිපති සහ අගමැති තව දෙකහමාරක් තුනක් ඉඳලමයි යන්න හදන්නේ. ගාලු මෝදර ඇත්තේ හතු පිපෙන්නාසේ හටගත් අරගලයක් නෙවෙයි. කිසිදු පක්ෂයකට, පාටකට, ආගමකට විශේෂත්වයක් නැති අලුත් තරුණ පරම්පරාවක් බිහිවෙමින් තිබෙනවා. ඒ තරුණ ජවය අද ඉතා බරපතල ලෙස රටේ දූෂිත පාලනය ගැන ප්‍රශ්න කරන්නට පටන් අරන් වත්මන් බුද්ධිමත් තරුණ පරම්පරාව ප්‍රශ්න කරමින් ඉන්නේ නීතියට ඉහලින් සිටින දේශපාලනය පිළිබඳවයි. උසාවි ගේන්න බැරි, නඩු අහන්න බැරි වත්මන් දේශපාලන බල අධිකාරිය මේ තරුණ පරම්පරාව ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒ අනුව සැමට ඉහලින් පැවතිය යුත්තේ නීතිය පමණමයි. ඒ නීතිය තුළ ජනාධිපතිට සේම ඕනම ආගමික නායකයෙකු පවා අධිකරණ ක්‍රියාවලිය තුළ ප්‍රශ්න කළ හැකි විය යුතුයි. උත්තරීතර වන්නේ අධිකරණය පමණමයි. හිතූ හිතූ ආකාරයට නීතිපතිට පවා නඩු දාන්න හෝ නඩු ඉල්ලාස් කරගන්න ඉඩ තබන්න හොඳ නැහැ. මේ වත්මන් පරපුරේ මූලික ඉල්ලීමක් ඒක. දෙවනුව මේ මහා දූෂිත වංචා සහගත හොරා කෑම නතර කළ යුතු බව අද තරුණීන්ගේ මතයයි. රටේ ජාතික දේපළද අතයට ගනුදෙනු මගින් විවිධ රටවලට කොටස් කර විකිණීම නතර කළ යුතුයි. ඒකයි ගාලු මෝදරින් අද මෙහෙම ඇහෙන්නේ, හොරාගත් සල්ලි අපට දීලා පලයව් කියලා. මේ රට මේ අගාධයට ඇද දැම්මේම නීතියට යටත් නැති දේශපාලනඥයින් සහ ඒ නිසාම ඇති වූ හොරකමයි. නීතියට යටත් නැති දේශපාලනඥයින් ඉන්න රටක ඇත්තටම ගත්තොත් හොරකමද නීතිගතයි. මේ රටට අද සිදුවී ඇති ව්‍යසනයට හේතුව එය බව අප පිළිගත යුතුයි. තුන්වෙනි කාරණය මන්ත්‍රී වරප්‍රසාද. කාගේ බෙල්ල කපල හරි මන්ත්‍රීකම ගන්න හදන්නෙම මේ වරප්‍රසාද වරදාන නිසයි. අවුරුදු 5කින් පසු ජීවිතේ පුරාවටම ලැබෙන විශ්‍රාම වැටුප නිසයි. අවුරුදු 30ක් 35ක් කැඹුරුවට පස්සේ තමයි ගුරුවරයෙකුට විශ්‍රාම වැටුප හම්බ වෙන්නේ. ගුරුවරයෙකුගේ සේවයයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කාලා බීලා එක වචනයක්වත් කතා කරන්නෙත් නැතිව රටට නිර්මාණශීලී සත පහක දෙයක් දායාද කරන්නෙත් නැති මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද? ඒ උන්දලට අවුරුදු 5කින් පස්සේ විශ්‍රාම වැටුපක්? මුළු ජීවිත කාලෙටම මොන අපරාධයක්ද?
අද මේසා විශාල ආර්ථික අර්බුදයකට රටම ඇද වැටි ඇති මොහොතක බුද්ධිමත් මිනිසුන් ලෙස මන්ත්‍රීවරුන් සියලු දෙනාම එක මගක යා යුතුයි නේද? රටේ ජනතාවගෙන් නැගෙන ප්‍රධානතම ඉල්ලීම ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලයි. නමුත් පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ මේ සඳහා අදත් කිසිදු එකඟතාවයකට ඇවිත් නැහැ. ඊයේ ගම්මන්පිල මන්ත්‍රීවරයා කිව් විදිහට 120ක් අද ඉන්නවා කියන කතාවත් අපට නම් සත්‍ය පහකට විශ්වාස නැහැ. අප මුල සිටම ගම්මන්පිල්ල සහ වීරවංශලගේ භූමිකාව කෙරෙහි යථාර්ථවාදී විශ්වාසයක් තබන්නට සූදානම් නැහැ. මන්ද ඔවුන්ගේ අතීතයේ වර්තමානයේ සහ අනාගත අපේක්ෂා තුල දැඩි ලෙසම මේ දෙදෙනා කියන දේවල් මත රඳන්ට බැහැ. අන්තර්පාලන ආණ්ඩුවකට කිසිදු නිලයකට සූදානම් නැති බව සජිත් නිතර කියනවා. ආණ්ඩුව හදන්නේ 19-20 සංශෝධනය කරලා 21ක් ගෙනල්ලා ජනතාවට අර ඉස්සර අපි කාපු බුල්ටෝ ටොපියම ආපහු දෙන්න. ඇත්තටම මේ ජනතා අරගලයේ යථාර්ථය පිළිබඳ විපක්ෂයේ පක්ෂවලටද වගේ වගක් නැහැ. කවුරුත් බලන්නේ තව දෙකක් දෙකහමාරක් මේ ප්‍රශ්න තාවකාලිකව යට ගහන ගමන් මොන රෝලක් ගහගෙන හෝ ඔය පාර්ලිමේන්තුවෙන්ම කාලා ඇඳලා ඉන්න. වේල් තුන කෑවත් මද, ගෙවල් වලටත් කෑම ගෙනියන්න පුළුවන්. ප්‍රබලතම ජනතා මතයේ කුමක්ද අගමැති ජනපති ගෙදර යා යුතුයි කියලයි. ඒ සඳහා නිවැරදි තීන්දුවක් ගන්න බැරි 225ම ගෙදර යා යුතුයි කියලයි දැන් ජනතාව කියන්නේ. ඔබ සියලු දෙනාවම අප්‍රිය වෙමින් පවතිනවා. අඩුම ගානේ මේ දැවෙන ජනතා ප්‍රශ්න දෙස බලලා ජනතාව විඳින දහදුක් දිහා බලලා රට බංකොලොත් වී ඇති බව පිළිගෙන රට හතර අතෙන්ම ණය ගන්න බව තේරුම් අරගෙන දැන්වත් ගෙදර යවන්න ඕන දෙන්නව යවලා අනිත් අය නිවැරදි මාර්ගයකට ආ යුතුව තිබෙනවා. නැත්නම් මේ ජනතා අරගලය, මේ සාමකාමී අරගලය පුපුරා යන්නට පුළුවන්. එදාට ඔය කොයි කාට කාටත් අඬන්න වේවි. ආණ්ඩුවට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය අද දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ කළා. ඒ මහනුවර නගරයෙන් මෙම විරෝධතා පාගමන අද මාවනැල්ල නගරයෙන් අවසන් කෙරෙන අතර එය හෙට ගල්ගමුව දක්වා යළිත් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. විරෝධතා පාගමන ආරම්භ කිරීමට ප්‍රථම සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආශිර්වාද ලබා ගැනීමට පැමිණේ අස්කිරි විහාරය වෙතයි. නාථ දේවාලයටද පැමිණ පිරිස ආශිර්වාද ලබා ගැනීම ඉන් අනතුරුව සිදු වුණා. ඉන් අනතුරුවයි කොළඹ දක්වා පැමිණෙන සමගි ජනබලවේග විරෝධතා පාගමන ආරම්භ වුණේ. අද දින මෙලෙස මාවනැල්ල නගරය දක්වා ගමන් කරන සමගි ජනබලවේග පාගමන හෙට මාවනැල්ල නගරයෙන් ගලිගමුව දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක බැංකුවේ නියෝජිතින් අතර හමුවක් අද පසුරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු වුණා. මෙහිදී ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය ප්‍රකාශ කළේ පවතින ආර්ථික අසීරුතාවයට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇති බවයි. ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබා දෙන බවද චියෝ කැන්ඩා මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. ඖෂධ සහ සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික සහ ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබා දීමට නියමිතයි. පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබා දෙන බවද ලෝක බැංකුවේ නියෝජිතයින් සඳහන් කර තිබෙනවා. ලෝකයේම ශ්‍රී ලංකාව කියූ සැනින් දන්නේ කොළඹ කියලා. 1948 දී නිදහස ලැබුවාට පසුව මේ කොළඹ නගරයේ ආශ්‍රිතව මොනතරම් දේශපාලඥයින් බිහි වෙලා තියෙනවද? ජනාධිපතිවරුන්ව දෙදෙනෙකු ඉඳලා තියෙනවා. අනික් ජනාධිපතිවරුන් ඔය කියන තරම් ඈත වුණාට පදිංචි කොළඹ. අදත් මේ කොළඹ නගරය තුල පැල්පත් වාසීන් ඉන්නවා. ඒ පැල්පත් වාසීන් දැන් වත්මන් ආර්ථික අර්බුදයත් එක්ක මරණ මංචකයට වැටිලා. කොළඹ නගරය මතු පිටින් බැලූ බැල්මට ලස්සනයි. මල් වවල, පාරවල් වල පෝච්චි තියලා හරි සුන්දරයි. ඒත් කොළඹ නගරය ඇතුළට යනකොට පිටින් ඔපේ, යටින් හපේ කියලා තමයි පේන්න තියෙන්නේ. නිදහස ලැබලා අවුරුදු 74ක්, පරම්පරා තුනක් ලෑලි මඩුවල ජීවත් වෙනවා. පෑලියගොඩ, බොරැල්ල, මට්ටක්කුලිය, දෙමටකොඩ ආදී ප්‍රදේශ රැසක යථාර්ථය එයයි. පැල්පත් වාසීන්ව ඒ ජීවිතවලින් මුදා ගන්න අවුරුදු 74ක් යනතෙක් පැරිවුණා අපේ පාලකින්ට. මේ වත්මන් ආර්ථික බිඳවැටීමත් එක්ක මේ ජීවිත මේ පැල්පතෙන් පැදුරෙන් මහ ගැඹුරු අගාධයකට වැටෙමින් තිබෙනවා. මේ තමයි දුක්ඛිතම ජීවිතවලට උරුමකම් කියන දරුවන්. මේ දරුවන්ගේ දුක්ඛිත ජීවිත නිසා මේ දරුවන්ට කවදා හෝ දවසක හොඳ අනාගතයක් උරුම වේවි කියලා හිතන්න පුළුවන්ද? අපේ දරුවන් සුවපහසු යහනාවල සැතපෙන කල කොළඹ නගරයෙන් පිටට කඳුළු නොපෙනෙන ජීවිතේම කඳුලක් වූ හඬා වැටෙන මේ ජීවිතවලට අපේ රටේ දේශපාලනය තුළ කිසිදු විසඳුමක් නැති බව කිව යුතුයි. අසරණ වෙලා ඉන්නේ තමයි අපේ කුස්සිය. තුන පහත් නෑ. ආල්වල ගණන් ඇටීමේ ආල් 280යි කිලෝ එකක්. සබන් කෑල්ලකුත් ගණන්. ඒ ගණන් ඇටියට කොහොමද අපි ජීවත් වෙන්නේ? ඔයාලම බලන්නකෝ. දැන් ළමයත් ඉස්කෝලේ ඇරිලා එනවා. කණ්ඩ දේවල් නෑ. මේමද ජීවත් වෙන්න තියෙන ළමයිට දෙන්න තියෙන්නේ මේවද? සබන් කෑල්ල ගණන්, තුන පහ ගණන්, ආල් ගණන්, ආල් 280යි 300යි. අද අපි අසරණයි. අපි රුපියල් 1000ක් ඔයා ගත්තොත් ඒ 1000 එක තප්පරයට ඉවරයි. ළමයි දැන් ඉස්කෝලේ ඇරිලා එනවා සර්. ළමයිට දැන් උදේ හදපු සම්බෝලේ දෙන්න බෑ. දැන් කිරි හොද්දක් හදලා තියෙන්නේ. කිරි හොද්දත් එක්ක බත් දෙන්න. දැන් අපිට කණ්ඩ නෙමෙයි වෙලා තියෙන්නේ ලෙව කණ්ඩ. මේ පේනවනේ අපි උයන් කන විදිය. දරත් අරගන්න රුපියල් 600යි 800යි ලෑලි කෑලි අතර පහක් දෙනවා. ගෑස් වලට වෙනම එක්කෙනෙක් රස්සාවට යන්න ඕනේ. සබන් ගන්න වෙනම එක්කෙනෙක් රස්සාවට යන්න ඕනේ. හාල් තුන පහ ගන්න වෙනම එක්කෙනෙක් රස්සාවට යන්න ඕනේ. අපි රජෙන් වැඳලා ඉල්ලන්නේ ගෑස් මිලත්, ලාම් තෙල් මිලත්, මේ බඩු මිලත් පුළුවන් තරම් අඩු කරලා අසරණ ජනතාවට පීඩවන්න. මාතුරු රස්සාවට ගියේ නැත්නම් එදාට කණ්ඩත් නෑ. අපි එළියේ දරලිපක් පත්තු කරලා තමයි උයන් කන්නේ. ඒකත් එක ඔද්දයි බතයි සුදුලුණු ගෙඩියක්වත් නෑ. රුපියල් 50ක් විතර වෙනවා ලුණු ගෙඩිය. අපිත් ආසයි හොඳ ජීවිතයක් ගත කරන්න. බොරු කියන උමනාවක් නෑ. දැන් ඇත්තට මේක බලන්න මහත්තයා මේකේ ලුණු ගෙඩියයි තියෙන්නේ. මේ අවමිරිස් ටිකක් තියෙනවා. මේ පොල් වඩලයක් තියෙනවා. පොල් වඩලයක් කූඹි වහලා තියෙන්නේ. දැන් මාත්‍යා ඉතින් එන්නේ එකටද දෙකටද තුනටද වෙලාවට හතර වෙනවා. එතකන් ඉතින් අපි බඩි කින්නේ තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් මහත්තයාගෙන මුදලෙන් ගෙනල්ලා තමයි උයන්නේ. ඉතින් අද ගෙනාවයි කියලා හෙට රකන් ඉතුරු කරගන්නත් ඉතින් මහ දෙයක් ඉතුරු වෙන්නේ. මම මේ බුදුන් වඳින අත් දෙකෙන් කියලා ඉල්ලන්නේ රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලුම මැති ඇමතිවරු, බලධාරීන්, දානපතියෝ ඉන්නව රටේ. ඉතින් හැමෝගෙම ඉල්ලන්නේ පුළුවන් නම් මේවට සාධාරණයක් කරන්න. පාස්කු ප්‍රහාරයෙන් දින පහකට පසුව සිදු වූ සයින්ද මර්දු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුලස්සිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ගේ මෘත ශරීර කොටස් කොට ගැනීමට අධිකරණයේ අවසර ලබා දී තිබෙනවා.
දෙදහස් දහනවය වසර ශ්‍රී ලාංකිකයින්ට වගේම මුළුමහත් ලෝකයටම අමතක නොවන වසරක් බවට පත් වුණා. ඒ පාස්කු ඉරුදින දෙවියන් වහන්සේ ඉදිරියේ බලාපොරොත්තු දහසක් හිතේ තියාගෙන යාඥා කරමින් සිටි බැතිමතුන් දෙවියන් වහන්සේ ඉදිරියේම බිය යාමත් සමගයි. 2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින සහරන් හෂීම් මැතුළු කණ්ඩායමක් මෙරට ප්‍රධාන දේවස්ථාන සුපිරි හෝටල් සහ තවත් ස්ථාන කිහිපයකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඉන් මෙරට අහිංසක ජනතාවට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර ලංකාවේ අසිරිය විඳින්න ආපු සංචාරකීන්ටත් ජීවිත පූජ කරන්න සිද්ධ වුණා. අප්‍රේල් 21 වනදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් නොනැවතුණු බ්ලේච්ඡ ත්‍රස්තවාදීන් තවත් පිපිරීමක් සිදු කළා. ඒ 2019 වසරේ අප්‍රේල් 26 වනදා අම්පාර සයින්ද මර්දු ප්‍රදේශයේ නිවසක් තුලයි. එම මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සිදු කළ පුද්ගලයා පසුව හඳුනාගත් අතර ඔහු පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා බවට පත් වූ සහරන් හෂීම්ගේ සහෝදරයෙක් වන මොහොමඩ් රිල්වාන් නැමැත්තයි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලින් 17 දෙනෙකු මිය ගිය බවට විමර්ශනවලදී අනාවරණය වුණා. ඒ අතර වැඩිහිටියන් මෙන්ම කුඩා ළමුන්ද සිටියා. එම ස්ථානයේම සිටි බවට සැකකරන කටුවපිටිය දේවස්ථානයේට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්තුන් යනායගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් එහි තිබෙන බවට DNA පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ නැහැ. අවස්ථා දෙකකදී සිදුකරන ලද පරීක්ෂණවලදී මෙය අනාවරණය නොවූ බැවින් නැවත වරක් මෘත ශරීර කොටස් ගොඩගෙන පරීක්ෂා කිරීමට විමර්ශන කණ්ඩායම් නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ සඳහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අධිකරණය අවසර ලබා දී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඒ අනුව හෙට උදෑසන අම්පාර පොදු සුසාන භූමියේදී එම මෘත ශරීර කොටස් නැවත DNA පරීක්ෂණ සඳහා ගොඩ ගැනීමට නියමිතයි. මෙම මෘත ශරීර කොටස් ගොඩ ගැනීමට අම්පාර මහේස්ත්‍රාත්වරියත් සහභාගී වීමට නියමිතයි. මුල් අවස්ථාවලදී විමර්ශන සඳහා සහභාගී වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සියලු පෙර පොලිස් නිලධාරීන් සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවත වරක් කල්මුණ ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කරා. පසුගිය 25 වන දින සිට 29 වන දින දක්වා වූ කාල සීමාව තුළ මෙම මූර්ත ශරීර කොටස් ගොඩ අරගෙන නැවත DNA පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට අවශ්‍ය අවසර ලබා දෙන ලෙස ඒ අනුව ගරු අධිකරණයේ විසින් ඒ අවසරය ලබා දුන්නා. මේ සම්බන්ධව සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් සිදු කරනු ලබනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩිංස්, හේමාස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම. හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දීම සඳහා ආරම්භ කළ ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා, මාස් හෝල්ඩිංස්, හේමාස්, CBL සමූහය, සර්වෝදය, PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඇත්තටම මේ වගේ කටුක ජීවිත ගත කරන මේ වගේ වකවානුවක මේ වගේ සත්කාරයක් කිරීමට ඒ ආයතනවල සියලුම නිලධාරි මණ්ඩුල්ල එකමෙන් අපි වගේ මේ නැතිබැරි මිනිස්සුන්ට ඇත්තටම මේ කරන ලද සත්කාරය සත්ක්‍රියාවක් කියන අනුමානයි. ජීවත් වීමට අපහසු පිරිසට ආහාර පාර්සලයක් ලබා දීම ගැන අපගේ ස්තුතිය පුද කරන අතර ව්‍යාපාර සියල්ල දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරමින්. මනුදම් මෙහෙවර මේ ලෙස අද දිනයෙන් එකතු වෙලා සර්වෝදය, ඩයලොග් මාක්ස්, හේමාසම මෙහිදී වෙලා දුන් සහයෝගෙට ආසිරි පතනව කවුමල් බැඳලා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.